රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ඡන්දය තියන්න සල්ලි නැහැ සල්ලි තිබ්බත් ඡන්දයක් නැහැ නීත්‍යානුකූල ලෙස මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලත් නැහැ ජනපති පාර්ලිමේන්තුවේදී කියයි ජනපතිට විරුද්ධ ඌ විපක්ෂය විරෝධයේ මැද සභා ගැබෙන් පිටව යන ජනපති රනිල් දැන් ඡන්දයක් නැලු පොරුන්ගේ ඡන්ද ජනාධිපතිතුමනේ එයා එක ආසනයක්වත් ගන්න බැරුව මෙතන ඇවිල්ලා පච කෙලලා ජනාධිපති බලය පාවිච්චි කරලා ඔය විදියට මේ පාර්ලිමේන්තුව අහවල්ද කරන් දෙන්න එපා හිතන් ඉන්නවද එයා මේ රටේ රජ මහරජා කියලා ඉවරලා මැතිවරණයට වැටබඳින ජනපතිගේ කුමන්ත්‍රණය පරදමු විපක්ෂ නායකගෙන් විශේෂ ප්‍රකාශයක් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ නීති විරෝධී අපි අධිකරණයට යනවා නිරීක්ෂකින් කියයි ඉදිරියේදී අලුත් මැතිවරණ කොමිසමක් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් අධ්‍යාපන අමාත්‍යංශයට කඩාවැදී අන්තරේ වසන්ත යලිත් අතනංගුවට 50කට අධික පිරිසකුත් පොලිසිය අල්ලගනි දූෂණයෙන් කප් ගහලා වලට වැටෙයි IMF ඉනිමග තවත් වලටද ගොඩටද රට වෙනුවෙන් හොඳටම කරා කිව්වට රට ගැන ජනතාවගේ කැමැත්ත 107යි අද ටෙලිවැකියෙන් දේශීය ප්‍රවෘත්ති වෙතටයි ප්‍රථමයෙන් අවධානය පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන ලෙසට ඉල්ලා ගුණකල රීට් පෙත්සම යලි කැඳවීම මාස 3කින් කල් ගියා ඒ අනුව මේ මාස 11 වනදා දක්වා අදාළ පෙත්සම කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේ මේ අතර විවිධ පාර්ශ්ව චෝදනා කළද ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර කිසිදු බෙදීමක් නැති බව එම කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා මෙම පෙත්සම අද වැඩිදුර සලකා බැලීම සඳහා ස්තුරේ රාජා HMD නවස් සහ ශිරන් ගුණරත්නගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී වග උත්තරකාර මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණ හමුවේ කරුණු දක්වමින් නීතියට අනුකූලව නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට තම සේවදායකින් ලබා දුන් ප්‍රතිචාර මෙවන විට ඉටු කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බව සඳහන් කළා. මැතිවරණයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාර ලේකම්වරය විසින් මුදා නොහැරීම නිසා මැතිවරණයට අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුදා හැරීම රජයේ මුද්‍රණාලාධිපතිනිය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම තත්වය උද්ගත වී තිබෙන බවයි ජනාධිපති නීතිචවරයා සඳහන් කළේ ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ රට තුල වර්තමානයේ උග්‍ර ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි මේ නිසා ආදායම් ගලණය පහත වැටි ඇති නිසා රාජ්‍ය වියදම් සීමා කරන ලෙසට දන්වමින් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයට අනුව මුදල් අමාත්‍යාංශයේ විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති නිසාත් පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු වලට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදා හැරීම අපහසු වන බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සිය දියුරුම් ප්‍රකාශය මගින් අධිකරණය දැනුවත් කර ඇතැයි සඳහන් කළා. එහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කරුණු දක්වමින් මෙසේ සඳහන් කළා. ස්වාමීනි පළාත් පාලන ඡන්ද විමසීම කියන්නේ අත්‍යවශ්‍ය ඡන්ද විමසීමක්. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රාජ්‍ය ආයතන බැඳී සිටිනවා. එසේ තිබියදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රජයේ මුද්‍රණාලාධිපතිනිය මැතිවරණ කටයුතු වලට බාධා කිරීම බරපතල වරදක්. මුදල් අමාත්‍යංශයේ වේදම් සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති නිසා පළාත් පාලන ඡන්ද විමසීමට අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන මුදාහල නොහැකි බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පවසනවා. මේක අනුමත කරන්න බැහැ. මැතිවරණයේ පැවැත්වීමේ බලය අමාත්‍ය මණ්ඩලයේ හෝ මුදල් අමාත්‍යවරයාට යටපත් කරන්න ඉඩ දෙන්න එපා කියලා මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එහෙම කරන්න ගියොත් මැතිවරණ පාලනය කිරීමේ බලය අමාත්‍ය මණ්ඩලයේ හෝ මුදල් අමාත්‍යවරයාට පැවරෙනවා. ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය වගේ ජාතික මැතිවරණත් මේ ආකාරයෙන් කල් දැමීමට ඔවුන්ට අවකාශ සැලසෙනවා. ඒක අයහපත් තත්ත්වයක්. ඊට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස් තුරේ රාජා මෙසේ ප්‍රතිචාර දක්වුවා.
සෑම මැතිවරණයක්ම නිසි පරිදි නීත්‍යානුකූලව පැවතිය යුතු බව අධිකරණයත් පිළිගන්නවා. නමුත් මුදල් කියන විශ්වපතේ තිබෙන්නේ අධිකරණ යටතේ නෙවෙයි. ඒ නිසා එම කටයුත්තට මැදිහත් වීමට අධිකරණයට තිබෙන අවකාශය බොහොම පටුයි. මෙහිදී ෆෙඩරල් සංවිධානයේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිචවරයා අධිකරණයට කරුණු දක්වමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට භාණ්ඩාගාරයට මුදල් නොමැතිනම් මහජනතාවගෙන් මුදල් එකතු කොට මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙන බව ප්‍රකාශ කළා. ඊට විනිසුරු තුරේරාජා දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා. මේ අවස්ථාවේදී මහජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව පෙන්වා දුන් විනිසුරුවරයා එවැනි තත්ත්වයක් යටතේ මහජනතාවගෙන් මුදල් එකතු කර මැතිවරණය පැවැත්වීම අනුමත කරන්න බැහැ. විනිසුරුවරයා ප්‍රකාශ කළා. මෙය පවත්වා ගැනීමට අධිකරණයෙන් කිසිදු බාධාවක් නැහැ. ජනාධිපතිවරයා එයා කියන කාරණා කිසිවක් සත්‍ය නැහැ. මොකද නීතියට යටත්ව තමයි මේ මැතිවරණය කැඳවලා තියෙන්නේ. ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස තමයි මේ අධිකරණයට උත්තර කියන්නේ. හැබැයි අධිකරණයේ අදහසටත් පටහැනිව තමයි පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. මුදල් ඇමතිවරයාගේ පෞද්ගලික අනුමැතිය නැතිව මින් ඉදිරියට මේ රටේ මැතිවරණ පවත්වන්න බෑ. जनाधिपति जन बल कोलंब नगर सभा पुरपति अपेक्षक पार्लिमेंट මැතිවරණ කොමිෂන් සභාවට නීතිමේ බාධාවක් මේ දක්වා පැනගිලා නැහැ. මැතිවරණේ පැවැත්ම සම්බන්ධයෙන් එක් පුජ්‍යලයක් නැත්තම් කීප දෙනෙක් කතා මේ මුළු රටේම සමස්තයේ මෙහෙමන තත්වයකට ගොනු වෙමින් තිබෙන මේක ඉතාම බරපතල තත්වයක්. පළාත් පාලන මැතිවරණයේ හේතුවෙන් අදත් පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇති වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමත් සමග මෙම තත්වය හටගත්තා. නීත්‍යානුකූල ලෙස මැතිවරණයක් ප්‍රකාශයට පත් කර නැති බවයි ජනාධිපතිවරයා පැවසුවේ. මැතිවරණයක් තියන්න සල්ලි නැති බවත් සල්ලි තිබ්බත් මැතිවරණයක් නැති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ පළාත් පාලන මැතිවරණය තැපැල් ඡන්ද දියන්න තිබු දවසක් අද එස්පී දිසානායක මහත්තයා කියනවා ඡන්දේ දාන්න නැකතකුත් බලලලු තිබුණේ නැකත් නෙමෙයි ඇඩ්‍රස් නැති වෙලා හිටියේ මේවට කියන්නේ කතානායකතුමනි හිත නිවන කතා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිට්ලර්ට ඇඳලා හිතන් ඉන්නවා නම් මර්ධණයෙන් මේක වළක්වන්න පුළුවන් කියලා ඒක කවදාවත් වෙන්නේ නැහැ හැබැයි ගෝඨාභය රාජපක්ෂට එහා ගිය දවන්ත දෙවැනි සුනාමියක් ඒ භූකම්පනයක් වෙන්න තමයි මේ වැඩ කටයුතු කරමින් යන අද රනිල් වික්‍රමසිංහ මහත්තයාතුළු පොහොට්ටු ආණ්ඩු බෑ කියලා කියන්නේ මට පේන්නේ පාර්ලිමේන්තු මැතිවරණත් සල්ලි නැහැ කියලා නතර කරන්න වගේ ප්ලෑන් එක. මමත් මුජිබුර් රහමන් මන්ත්‍රීතුමාට පණිවිඩයක් එව්වා මේකෙන් ඉල්ලලා අස් වෙන්න එපා. ඔයා බිල්ලට දෙයි කියලා. එතුමාව පාර්ලිමේන්තුවට ගෙනාවේ මම. ඉතින් මම බැලුවේ එතුමාව මේ පාර්ලිමේන්තුවේ තියාගන්න. විවාදයක් ඕන නම් විවාද දෙන්න. විවාදේ ඉල්ලුවේ අත්‍යවශ්‍ය සේවා ගැන නෙමෙයි. විවාදේ ඉල්ලුවේ ඡන්දේ කල් දානවා කියලා. ඡන්දේ කල් දාලා නැහැ. කල් දාන්න ඡන්දයක් නැහැ. නිල වශයෙන් නීති අනුකූල ඡන්ද දිනයක් නැහැ. සමහරු මාර්තු 9 ගැන කියනවා. ඇත්ත වශයෙන්ම නිල වශයෙන් තීරණයක් කරන්නේ නැහැ ඡන්දේ තියන්න. ඉතින් අපි ගිහින් සල්ලි දුන්නත් මම ලේකම් මට ඉවත් කළා මේ කියන්නේ මේ පොලිසියට යාට විරුද්ධව නඩු දාන්න කියලා. දැන්ට අපිට මුදල් නැහැ. මේක කල් දාන්න උවම නැහැ. මේක මේ නවත්තන්න උවම නැහැ. ඕන තරම් ඒකට වැඩ කරනවා මේ ගෙනියන්න ඕන නම් කතා ඔක්කොම එක්ක සාකච්ඡා කළා අපිට පුළුවන් ඒ ගැන කොහොමද විසඳුමක් හොයන්නේ කියලා. දැන්ට මුදල් නැහැ. අපි ඔක්කොම දන්නවා දැනට මුදල් නැහැ ඒ දැනට ඡන්දෙකුත් නැහැ ඡන්දෙ තියන්න මුදල් නැහැ මුදල් තිබුණත් ඡන්දයක් නැහැ ඉතින් මොනා කරන්නේද ඉතින් මොනාටද ඇවිල්ලා කෑ ගහන්නේ මුදල් ප්‍රාලිය තියෙන ශ්‍රේෂ්ඨාධිකාරියනේ අපිට හතරවෙනි වගන්තිය යටතේ මේ බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට ඒ නිසා ඒක මෙහෙන් විභාග කළා තේරුම් පබා දමන එක එවන්න ශ්‍රේෂ්ඨාධිකාරණයට මොකද්ද මන්ත්‍රීතුමා ඇහුවා මට ඒක ලයනල් එක ඔබතුමා ලයනල් එකට පාර්ලිමේන්තුව ගෙනිච්චොත් මම එදාට ඇවිල්ලා කතා කරන්න මේ අනික මේ මන්ත්‍රීතුමල්ලා කිව්වා ඡන්දේ කල් දාන්න කියලා මේ මන්ත්‍රීතුමල්ලා කියලා තියෙනවා
වංකියන්නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ ඡන්දේ වොමන නෑ මට එව්වේ පණිවිඩේ ඔබ ඔබතුමන්ලා මේක පුළුවන් නම් කල් දාන්න අපි ටිකක් කෑ ගහලා ඊට පස්සේ වාඩි වෙනවා කියලා ඔබතුමාට කිව්ව නැද්ද ඔබතුමාට කිව්ව නැද්ද ඔබතුමාට කිව්ව ඔබතුමාට කිව්ව නැද්ද සජවේ ආ ඔබතුමා ඔබතුමාට කිව්වනේ ඉතින් මෙහෙම දැන් මොනාටද නැගිටලා කියන්නේ ඔබතුමාත් කිව්ව හෙලිකොප්ටරේ ගන්න බෑ what did you say for the first time in history the supreme court has shot down a helicopter all this time it was done by the tigers කිව්වා කිව්වේ නැද්ද ජනතා විමුක්ති පෙරමුණ නවත්තන්න ඡන්දේ නවත්තන්න කියලා කරු ජයපතුමා කිව්වේ නැද්ද ඔබතුමාත් කිව්වනේ මට ඡන්දේ කල් දාන්න කියලා දැන් මේක අල්ලගෙන ඉන්නේ මේ 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 මේක අල්ලගෙන ඉන්න හැම එක්කෙනාම ඡන්දේ කල් දාන්න කිව්වා මේ මේක ඇල්ලුවේ හැම එක්කෙනාම ඡන්දේ කල් දාන්න කිව්වා කවුරුත් කන්දේ ඡන්දේ කල් දාලා නැහැ තාම කොමිසමෙන් ඡන්දේ තියන්නේ දිලියක් දාලා නැහැ මෙතුමා කිව්වා පාර්ලිමේන්තුවටයි බලය තියෙන කියලා මුදල් සම්බන්ධයෙන් අය බැයින් බිලියන 10ක් වැක් ගලලා තියෙනවා ඇයි ඒක මුතුමා දෙන්නේ නැත්තේ වාඩි වෙන මම පිළිතුරු දෙන්නම් ප්ලීස් මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශයට පත් කරුවයි පස්සේ සියලු රාජ්‍ය ආයතන සහයෝගය දෙන්න ඕන මුදල් ලබා තාශය බුද්ධලාලාධිපති සහයෝගය දෙන්න ඕන සහයෝගය දුන්න නැත්නම් අවුරුදු 3ක සිරදඩුවක් දඩුවක් දෙන්න පුළුවන් අය බැයින් බිලියන 2ක්ද 3ක්ද වෙන් කළා තියෙනවා මට ඔක්කොම මේ සැරේ දෙන්න බෑ කොහෙවත් කියලා නැ මේ දිනේට දෙන්න කියලා වියදම් කරන්න පුළුවන් අපි අනුමත අපි සඳහන් කරපු විදිහට ආදායම එනවනේ මහා බැංකුවට කියලා මුදල් මුද්‍රණය කරනවද කියලා ඒත් අපිට IMF කිව්සුම අනුව මුදල් මුද්‍රණය කරන්න බෑ අපි නීතිය අනුව වැඩ කරේ දැන් මේ ජනාධිපතිතුමා හොඳ තිරපිටපතක් මේ රචනා කරලා ඒකේ අධ්‍යක්ෂණය කරලා එතුමා නළුව ටික දාලා ඩ්‍රාමා එක යනවා නියමෙට ඔබතුමා කතා කරන්න ඕනේ මේකට ඔබතුමා සත්‍යග්‍රහ කරන්න ඕනේ මේකට ඒක ප්‍රශ්නයක් නෑ මේ මාසේ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් පෙබ්‍රවාරි 1 වෙනිදා සිට 20 වෙනිදා 15 වෙනිදා දක්වා රුපියල් බිලියන 118ක් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් එකතු කරලා තියෙනවා. ඒතර බිලියන 10ක් දෙන එක අමාරු වැඩක් නෙවෙයි. වුවමනාවක් තිබ්බනම් ඕනතරම් සල්ලි තිබුණා මේක දෙන්න. ඇත්ත වශයෙන්ම අපි බිලියන් 20ක් වෙන් කරා මේ රටේ හාල් ගන්න බෙදන්න කියලා. ඒ දැම්මේ පවුල් ලක්ෂ 20කට දැන් පවුල් ලක්ෂ 28ක් තියෙනවා. විශ්‍රාම ගිය ඇයට පාරිසෝ දීමනා දෙන්න. IMF එකේ මේ මේ just wait a bit. I just sit down. Yeah, no sit down. I am talking to your member. You sit down man. I brought you into politics. Shut up and sit down. Shut up and sit down. And send me. මේ ඒ නිසා ගරු කතානායකතුමනි මෙතුමාට කියන්නේට අපි තීරණයක් අරගත්තා මම මූලිකත්වය දෙන්නේ ආර්ථිකයට මම එක ප්‍රශ්නයක් අහනවා රට නැති කල විවස්ථාව ආරක්ෂා කරන්න පුළුවන්ද විවස්ථාව ආරක්ෂා කරන්න පුළුවන් රට ආරක්ෂා කරොත් විතරයි මේ මමයි මේගොල්ලෝ ගෙනාවේ මං මගේ මොලේ ඕක ගෙනිච්චේ ඉතින් දැන් දැන ගන්න ඔයගොල්ලෝ මොලේ නෑ මේ කියන දේ කරන්න කියලා හරි හරි මොලෙත් නෑ බලෙත් නෑ ඔබතුමාලා අලුත් කොමිසම පත් කරලා හරි මේක කරන්න අපිට දැන් මට අපි කරනවා නෑ මට අපි ගරු ජයපතුමා ගරු ජයපතුමා ඔබතුමාගේ ඉල්ලීමට එකඟ වෙනවා ගරු ජයපතුමා ගරු ජයපතුමා අපි එකඟ ගරු ජයපතුමා මට බේන්නේ ඔබතුමා අර 2012 විතර තිබිච්චව UNP working committee එක තමයි දැන් තියෙන්නේ කියලා ඒකේ වටේ ඉන්න කට්ටිය තමයි ඉන්නේ ඉල්ලීම අනුව UNP working committee වගේ මෙතුමා ඉල්ලුවා ඡන්ද කොමිසම මාරු කරන්න එකත් අපි කරලා දෙන්න ඉලක්කත් ජනාධිපතිව දැන් මේ මුදල් නැති හේතුව නිසා මේ විදිහටම ඉදිරි අනාගතයේ දියොත් එහෙම ඔබතුමා ජනාධිපතිවරණේ තියන්නේ නැද්ද ඔබතුමා පාර්ලිමේන්තු මැතිවරණේ තියන්නේත් නැද්ද ඔබතුමා පළාත් සභා මැතිවරණේ තියන්නේත් නැද්ද මොකද ඔබතුමා පොතේ හැටියට ඔක්කොම ටික කරනවා මේ රටේ විවස්ථාව කියවුවොත් මන් දියුරුම් දීලා තියෙන්නේ මේක ආරක්ෂා කරන්න ඒ ඡන්ද සියල්ලම ඒ වෙලාවට අපි පවත්වන්නට යනවා ශ්‍රී ජයසේකර මැතිතුමා විසින් කරන ලද යෝජනාව මැතිවරණ කොමිසම නැවත පත් කළ යුතුයි කියන යෝජනාව මම ස්ථිර කරනවා මේ අවස්ථාවේදී දැන් ඡන්ද දියෝ
මෙතන කෑ ගන්න නැතුව මැතිවරණ කොමිෂන් සභාවට ඉස්සරහට ගිහිල්ලා මැතිවරණය දියව් කියපන්. එතකොට මැතිවරණ කොමිෂන් සභාව නිත්‍යානුකූලව දෙයි. ජනාධිපතිතුමා මෙතෙන්ට ඇවිල්ලා ආටක නාටක රඟපාලා අපි කෑ ගහනකොට පැනල ගියා. චන්දකල් දාන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා 2005 ජනාධිපතිවරණය ඉල්ලලා දෙවුන්දර ඉඳලා පාගමන් ආව චන්දිකා චන්දකල් දානකොට අන්න එහෙම ඇසිරිච්ච කෙනා තමයි දැන් චන්දේ නැලු. පොරුන්ගේ චන්ද ජනාධිපතිතුමනේ එයා. එක ආසනයක්වත් ගන්න බැරුව මෙතන ඇවිල්ලා පච කෙලලා ජනාධිපති බලය පාවිච්චි කරලා ඔය විදියට මේ පාර්ලිමේන්තුව ආභාවිත කරන් දෙන්න එපා. හිතන් ඉන්නවද එයා මේ රටේ මහරජා කියලා ඉවරලා. මහරජාලා කියලා හිතන් ඉඳපු කට්ටියට වෙච්ච දෙයක් දන්නවා. එයාට ඕන විදිහට අසුරන දෙන්න බෑ. මුදල් අමාත්‍යාංශ ලේකම් සිරිවර්ධන ඔයා ලෑස්ති වෙන්න. ඊළඟ ආණ්ඩුව යටතේ අවුරුදු 3ක් හිරේ යන ලෑස්ති වෙන්න. අපි රජයේ මුද්‍රණාධිපතිට කියනවා මේ වැරදි චක්‍රලේඛන වලට උත්තරීතර භාවය දෙන්න ගිහිල්ලා ඔයාට හිරේ යන්න ඕන නම් ලෑස්ති වෙලා ඉන්න කියන එක අපි පැහැදිලි කරන්න කැමතියි. එන්න එන හැම දවසරම විරෝධතා තියෙනවා පාර්ලිමේන්තුව පන්නනවා කියන එක පැහැදිලිව කියනවා. මේ පාර්ලිමේන්තුව කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍ය අධිකාරිය බල නෙමෙයි. මේ රටේ ජනතාවගේ පරම අයිතිය අමු අමුවේ උදුරගෙන මේක මිනි මැරුමක් නම් මිනි මැරුමට කුමන්ත්‍රණය කිරීම කරපු මිනි මරුවා මලගෙදර ආපු ආකාරයේ ස්වරූපයක් තමයි අද අපි දැක්කේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කළා, පෙට්ටියට සීල් කළා අවසానයි කියන එක ගම්ම්‍ය වුණා ඒත්තු ගියා. අධිකරණයට අද තියෙන්නේ මරණ සහතිකය නිකුත් කරන්න විතරයි. මේ මැතිවරණ කොමිසම මේ ගත්ත තීන්දුව ගැන කතා කරන්න කියලා. එහෙනම් ඉතින් මැතිවරණ කොමිසම නැතුව වෙන කොමිසමක් පත් කරන්න කියලා කියනකොට අදින් ගිහිල්ලා මනුෂ්‍යරාජ කර්මත්‍ය අලුත් මැතිවරණ කොමිසම පත් කරන්න කියලා යෝජනා ඉස්තර කරනවා. මේ පුදුම විහිළුවක් මේ කරන්නේ. මිනිස්සු නොම ගැවනවා. අපි මේ අලුත් මැතිවරණ කොමිසම පත් කරන්න කිව්වයි කියලා. මේ පාර්ලිමේන්තුව අද ජනාධිපතිගේ යකඩ සබත්තොට යට වෙච්ච පාර්ලිමේන්තුව පත් කරන්න තමයි එතුමා උත්සාහ කරන්නේ. ඒක කරන්න පිට දියන්නේ නැහැ. මේ මැතිවරණේ කල් දාන්න තමයි සම්පූර්ණයෙන්ම වැඩ කරේ ජනාධිපති. එතුමාගේ හෘද සාක්ෂිය ගැන දන්නවා. මේ රටේ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමි කළ නායකයෙක් විදිහට අද එතුමා මේ ඉතිහාසයට එක් වෙනවා. එතුමා කියලා තියෙන මන්ත්‍රීවරුන්ට බය වෙන්න එපා, මැතිවරණයක් නැහැ. ජනාධිපති වෙන්න වෙනකම් මැතිවරණයක් නැහැ. ඒකින්ද කිසි දෙයක් කරන්න ඕනේ නැහැ කියලා කියලා තියෙනවා. වහාම මැතිවරණේ තියන්න නැත්නම් මේකටත් වැඩි අන්ත විදිහට තමයි ගෙදර යන්න වෙන්නේ. අද මේ සභාවටත් රටටත් මැනවින් පැහැදිලි වුණා කවුද මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයා කියලා. පළාත් පාලන මැතිවරණේ දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල්ශාලාවේ කියලා. රටක නීතියේ ආධිපත්‍යයේ බිඳවැටීම තරම්, රටක ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම තරම් රටකට වෙන්න පුළුවන් පරිහානියක් තවක් තියෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන සියලු දෙනා එක තැනකට එකතු වෙන්නේ කියලා ඉල්ලා සිටින් නිනඩ වෙනවා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම හෙට දින රැස්වන බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචි හේවා පවසනවා. ඒ සියත අපකල විමසුමකදී මේ අතර මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉතා බරපතල සහ නීති විරෝධී බවයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂකයින් පවසන්නේ. පළාත් පාලන ඡන්ද විමසීම් පනත අරගෙන බලපුවාම ඡන්දය ප්‍රකාශ කළාට පස්සේ ඒ ඡන්දේ කල් දාන්න තියෙන එකම අවස්ථාවයි තියෙන්නේ. ඒ කියන්නේ රටේ හදිසි තත්ත්වයක් ඇති වුණා. ඒ හදිසි තත්ත්වේ මත පදනම් වෙලා ඒ දිස්ත්‍රික් වල ඉන්න රිටර්නින් ඔෆිසර්ස්ලාට ඡන්දේ කල් දාන්න පුළුවන්. ඒ හැර වෙන කිසිම හේතුවක් නැහැ මේ ඡන්දේ නීත්‍යානුකූලව කල් දමන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිවරයා හුදෙක් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ පමණින් මැතිවරණය කල් දාන්න බෑ. මේ ඡන්දේ කල් දාන්න බෑ. අනිත් අතට ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ අවදින් කරන ප්‍රකාශ බරපතල ගැටලු සහගත සහ නීති විරෝධී ප්‍රකාශ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථාපිත වගකීමක් තියෙනවා මැතිවරණයක් ඇඳවලා තියෙන වෙලාවක ඒකට අවශ්‍ය සුදුසු පරිසරය සකස් කරලා දෙන්න. හැබැයි ඒක කරන්නේ නැතුව ඔහු කරන්නේ මෙතන බෙදීමක් තියෙනවා කියලා මේ මැතිවරණය පුළුවන් තරම් කල් දාන්න නැත්නම් මේකට බාධා කරන්න කටයුතු කරන එක. මේක බරපතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් තමයි ජනාධිපතිවරයා විසින් මේ අවස්ථාවේ සිදු කරමින් ඉන්නේ. මැතිවරණ කොමිසම සහ කොමසාරි ජනරාල්වරයා තාම කිසිදු ප්‍රකාශයක් කළා නැහැ මැතිවරණයක් නැහැ කියලා. ඔවුන් මැතිවරණේ කල් දාලා නැහැ. කල් දැම්මේ තැපැල් ඡන්දයේ පමණයි. මොකද ඒ අවස්ථාවේ උද්ගත වෙලා තිබුණු තත්ත්වය අනුව ඔවුන්ට ඡන්ද පත්‍රිකාව ලැබුණේ නැහැ. ඒ නිසා ඔවුන් තැපැල් ඡන්දයේ කල් දැමීමක් පමණයි තාම සිදු කරලා තියෙන්නේ. මේ මැතිවරණයේ කල් දැමීමට හෝ බාධා කිරීමට සම්බන්ධ සියලු දෙනාම වග උත්තර කරුවන් කරගෙන තමයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. මැතිවරණයට වැටබඳින කුමන්ත්‍රණකරු වෙන කිසිවකු නොව ජනාධිපතිවරයා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අද ජනරලියකදී විශේෂ ප්‍රකාශයක් කරමින් දැන් අද ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා පිස්සුවෙන් වගේ කතා කරේ. මැතිවරණයක් නැහැලු. මං අහනවා ජනාධිපතිවරයාගෙන් මැතිවරණයක් නැත්නම් කොහොමද ඔබගේ පක්ෂය නාම යෝජනා ලබා දුන්නේ? ඇයි නාම යෝජනා ලබා දුන්නේ? මැතිවරණයක් නැහැයි කියලා කියන්නේ කොහොමද?
මැතිවරණයේ ප්‍රකාශයට පත් කරා නාම යෝජනා ලබා දෙන්න දින ප්‍රකාශයට පත් කරා මැතිවරණ දිනයක් නම් කරලා තිබෙන්නේ මාර්තු 9 කියන තමන් දායකත්වයේ දරන තමන්ගේ පක්ෂයේ සමාජිකයෝ මේ මැතිවරණයට සහභාගී වෙනකොට ඔබ කොහොමද කියන්නේ රටේ මැතිවරණයක් නැහැ කියලා අපි කියනවා ජනාධිපතිවරයාට පිස්සු කතා කියන්න එපා මෝඩ කතා කියන්න එපා විකෘති කතා කියන්න එපා මේ රටේ දසලක්ෂ සංඛ්‍යාත ජනතාව බලාගෙන ඉන්නේ තමන්ගේ ඡන්ද අයිතිය පාවිච්චි කරන්න ජනතාව කැමති කණ්ඩායම් වලට ඡන්ද දෙයි ඒක ජනාධිපතිගේ අයිතිය නෙවෙයි ඒක විපක්ෂ නායකයාගේ අයිතිය නෙවෙයි ඒක මේ රටේ ජනතාවගේ අයිතිය ඒ ජනතා අයිතියට සවන් දෙන්නට ඕන ඒ ජනතා අයිතියට ඉඩ තබන්නට ඕන අද බොහොම පැහැදිලිවම මේ පාර්ලිමේන්තුවේ සිදුණු ඒ ජවනිකාවෙන් ඒ විකට නාඩගමෙන් බොහොම පැහැදිලි වුණා මේ රටේ නැතිවරණ නතර කරන කුමන්ත්‍රණේ මහ මොලකාරය වෙන කවුරුත් නෙවෙයි ජනාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලය අද අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණියා එහිදී භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමත් සමග උණුසුම් තත්වයක් හටගත්තා මෙහිදී අන්තරේ කැඳවුම් කරු වසන්ත මුදලගී ඇතුළු භික්ෂුන් වහන්සේලා 50 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා හෝමාගම පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළි ආරම්භ කරන ලෙසට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණියා එම අවස්ථාවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලගීද එක්ව සිටියා අමාත්‍යංශ පරිශ්‍රයේ තුල විරෝධතාවයක් ආරම්භ කර ඇති අතර එහිදී උණුසුම්කාරී තත්වයක්ද ඇති වුණා. ඉන් අනතුරුව පොලිස් කණ්ඩායම් පැමිණ විරෝධතාවයේ නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අපි ඉන්නේ වලක නේද ප්‍රපාතයක මේ ප්‍රපාතයේ ඇවිල්ලා ණය ඒ කියන්නේ අපි ලෝකේ විවිධ රටවලින් ගත්ත ණය ගෙවා ගන්න බැරිව නේද අපි තවත් මේ ණය ඉල්ලන්න බැරි මහා ණය වලක උගුලක වැටිලා ඉන්නේ දැන් මේ වලෙන් ගොඩ එන්න තියෙන එකම ඉනිමග IMF එක ඒක තමයි ජනාධිපති ඇතුළු පිරිස නිතරම කියන කතාව නේද IMF ඉනිමග දිගේ නැග්ගේ නැත්තම් ගොඩ එන්නම බෑ ඒ වගේමයි මේ ඉනිමගට පයින් ගැහුවොත් ඉතින් අපිට ආයේ පැය 12ක 15ක විදුලි කප්පාදුවකට යන්න වෙනවා නේද? ඒ කියන්නේ අඳුරේ ඉන්න වෙනවා. එතකොට ආයේ ඉන්ධන ගෑස් පෝලිම් එනවා නේද? එතකොට මේ පෝලිම් වල මැරෙන්න වෙනවා. මේ තමයි නිතර ඇහෙන කතාව නේද? නමුත් පුදුමයි කියන්නේ ඇයි අපිට මෙහෙම වුනේ කියලා කතා කරන්නේ නැති එකනේ. මේ ඉනිමග දිගේ නැගලා ඔය වලින් ගොඩ ආවා කියමුකෝ. ආයේ මේ ණය ප්‍රපාතේටම අපිව වැටෙන්නේ නැතිව ඉඳීවි කියලා විශ්වාස කරන්න තියෙන සාධකේ මොකද්ද සහතිකේ මොකක්ද නේද මේ ණය ප්‍රපාතේට අපි වැටුනේ ඇයි කියලා බලන්න එපායයි නේද ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ඒ කියන්නේ TI කියන ජාත්‍යන්තර ආයතනයේ නවතම දූෂණ සංජනන දර්ශකය හරිද පළමු කාරණේ තමයි කවුරු මොනවා කොහොම කිව්වත් දූෂණේ වංචාව ඔය ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් එහෙමත් නැත්නම් TI කියලා කෙටි අකුරෙන් හඳුන්වන ජාත්‍යන්තර ආයතනයේ නවතම දූෂණ සංජනන දර්ශකය අරන් බලන්න 2022 සංජනන දර්ශකය හොඳේ රටවල් සහ භූමි ප්‍රදේශ 180ක
රාජ්‍ය අංශයේ හොඳද මතක තියාගන්න රාජ්‍ය අංශයේ දූෂණ ගණනයට අනුව අපි ඉන්නේ 101 වැනි ස්ථානයේ හරිද 101 වැනි ස්ථානයේ ලෝකේ දූෂිතම රාජ්‍යයන් අතර අපේම ස්ථානයේ ඒ කියන්නේ 101 වැනි ස්ථානයේ තවත් රටවල් ගණනාවක් ඉන්නවා ඒ කියන්නේ පැනමාව ඇල්බේනියාව කසකස්ථානයේ සර්බියාව ඉක්වඩෝරයේ පෙරු සහ තායිලන්තේ මේ රටවල් ඒ කියන්නේ මේ අපිත් එක්කම ওই දූෂිත කුසලාණයට උරුමකම් කියන කරට කර තියෙන තව රටවල් ටිකක් හොඳේ දැන් ඇත්තරම මේ දූෂණ සංජනන දර්ශකයට අනුව මොනවාද ප්‍රධාන කාරණා 1 අල්ලස 2 රාජ්‍ය මුදල් අවභාවිතය 3 මොකද්ද දූෂණ ක්‍රියා සඳහා පළදායි ලෙස නඩු නැතිකම 4 මොකද්ද දන්නවද ප්‍රමාණවත් නෛතික රාමුවක් නැතිකම ඒ කියන්නේ ප්‍රමාණවත් නෛතික රාමුවක් නැහැ කියන්නේ දඬුවම් දෙන්න හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන් නිවැරදි ක්‍රමයක් නැහැ කියන එක. ඒ වගේම තමයි නිවැරදි තොරතුරු ප්‍රවේශයට. ඒ කියන්නේ නිවැරදි තොරතුරු හොයාගෙන යන්න ඒ පිළිබඳව අහන්න තියෙන බාධා පුදුම විදිහට තියෙන රටක් මේක. ඊළඟට මාධ්‍යවේදීන් සහ විමර්ශකයින්ට නෛතිකව ආරක්ෂාවක් නැති රටක් හැටියටත් මේ දූෂණ සංජනන වාර්තාව සඳහන් කරනවා. හොඳේ දැන් මේ තමයි ඔය ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර ආයතන එහෙමත් නැත්නම් CPI හෙවත් දූෂණ සංජනන දර්ශකයේ සඳහා මූලිකවම භාවිත කරන සාධක ටික. හොඳේ දැන් අපි ඉන්නේ 101 වෙනි තැන හරිනේ. දැන් මේ ඊයේ පෙරේදා වෙරිටේ රිසර්ච් ආයතනයේ රට යන අත ගැන ජනතාවගේ කැමැත්ත අකමැත්ත පිළිබඳ සමීක්ෂණයක් කළා. හරිද? දැන් ඒකෙදි මේ රට පවතින මේ දැන් තියෙන ආකාරය ගැන තෘප්තිමත් වෙලා තියෙන්නේ 7% විතරයි. හොඳේ 7% විතරයි. දැන් අපිට එකක් ඉතා පැහැදිලිනේ නේද? මොකක්ද? නිදහස ලැබලා වසර 75ක් පිරෙන තැන රට බංකලොත් උනේ නැහැ. හරිද? ඉබේ බංකලොත් උනේ නැහැ. මේ රට බංකලොත් කළා. මොනතරම් දූෂිත රාජ්‍ය යාන්ත්‍රණයක්ද කියන්නේ ඔන්න හොඳම උදාහරණේ ඔය පහුගිය දවසක ජනපතිගේ කතාවෙන්ම ගන්න පුළුවන් හරිද නිදහස් සැමරුම නේද නිදහස් සැමරුමට ජනපතිම කියනවා තමනුත් මවිතේටපත් උනහලු නිදහස් උළලේ සමහර වියදම් දැකලා නේද ජාතික ගීය ගෑන්ට ලක්ෂ 18යිලු මල් මාලාවක් දාන්න රුපියල් 97යිලු නේද දැන් ඊටම සරලම පුංචි කාරණා දෙකක් හරිද ඒ කියන්නේ ඇත්තරම දැයිති මේ රටේ ගහලා තියෙන ගැහිලි ওই ගහමින් ඉන්න ගැහිලි ගත්තහම නම් මේ ලක්ෂ 18ක් සහ රුපියල් 97000ක් කියන්නේ නිකන් මහමෝදෙන් දිය බින්දුවක් ගන්නවා වගේ වැඩක් හරිද ඒ කියන්නේ සාගරේ තරම් හොරකම් දූෂණ වංචා සිද්ධ වූ සහ සිද්ධ වෙමින් තිබෙන රටක නිකන් සාගරයෙන් දිය දෝතක් නෙමෙයි ඇත්තරම කිව්වොත් නිකන් ජල බින්දුවක් ගන්නවා වගේ තමයි ওই මල්මාලාවේ 97000යි ඔය ජාතිකගේ ලක්ෂ 18යි හරිද වැසිකිලි වලටත් ඉතින් කෝටි එකමාරක් ගියානේ දැන් මේ මහා දූෂිත රාජ්‍ය යාන්ත්‍රණයේ සේම අපිව ණය ප්‍රපාතයට ඇදලා දාපු අනිත් සාධකේ මොකක්ද සත්ත පහකට වැඩක් නැති ව්‍යාපෘති බව අප පිළිගත යුතුයි එකක් නෙළුම් කුළුණ නෙළුම් පොකුණ හම්බන්තොට බරාය මත්තල ගුවන්තොටුපළ හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා නේද මේවා නිකම්ම නිකං චීන ණය නෙමෙයි හරිද අපිව මහා ණය උගුලක හිරකල ණය උගුලක් හරිනේ දැන් අපිට අහන්න තියෙන ඉතාලම සරල ප්‍රශ්නේ මොකද්ද IMF එකෙන් ලැබෙන ඇමරිකානු ඩොලර් බිලියන 2.9 හොඳේ එකත් කෑලි හතරකට ලැබෙන්නේ හරිද ඊළඟට තව අවුරුදු 2-3කට ඔය අපිට ලැබෙන්න යනවා අපි මේ අරන් තියෙන ණය ආපසු ගෙවීම සඳහා සහන කාලයක් හොඳේ නැතුව මේ නොගෙවයින්ට නෙමෙයි සහන කාලයක් ඊළඟට ආයේ ඔය ඇමරිකානු ඩොලර් බිලියන 7-8ක විතර ඉතින් නැවත ණයක් ඔය ලෝකෙ වටෙන්ම ගන්න පුළුවන් වේවි හරිද දැන් අහන්න තියෙන ප්‍රශ්නේ මේකයි දැන් මේ ණය අරගෙන ඔය සංවර්ධනය කරන්න සැලසුම් කරන ක්‍රමය කියන්නකො නේද මේ ලැබෙන ණය වලින් කරන්න පුළුවන් ඵලදායි ව්‍යාපෘති ටික කියන්නකො ඩොලර් උපයන්න තියෙන සැලසුම කියන්නකො තව අවුරුදු දෙකකින් නැවත ඔය ණය ගෙවන්න පටන් ගන්න ඕනේ ආන් ඒ වෙනකොට විදේශ සංචිත වැඩි කර ගන්න පුළුවන් ක්‍රමය කියන්නකො ක්‍රමය මොකක්ද අපිට බදු ගහලා අපිට බිල් වැඩි කරලා නේද අපි හොරගෙන කාලාද එහෙමනම් ඉතින් ජනතාව ඉතුරු වෙන එකක් නෑ තව ටික කාලයක් යනකොට නේද මේ චප්ප කරන චප්ප කිරිල්ලට නේද ඒ අස්සේ රැකියා හිමි වෙනවා දිනපතාම මේ සියල්ල අතර
ආයේ හොරා කන්නේ නැතුව රට ගෙනියන්න දෙන සහතිකිය අපිට කියන්න. එහෙම කරනවා නම් ඔය පුංචිම තැනකිනුත් ආරම්භ කරන්න පුළුවන් නේද? මොකද්ද ඔය නිදහස් උත්සවයට කවුද ඔය වියදම් ඇස්තමේන්තුවේ හැදුවේ කියලා හොයලා බලලා නේද? ආන් ඒ උන්දලාගෙන් කොහොමද ඕගොල්ලෝ මේක දැන් පස්සේ අඩු කළේ කියලා ඇයි ඉස්සෙල්ලා මේ ගාන ආවි කියලා අහලා නේද? තුන් හතර දෙනෙක්වත් ගෙදර ඇරලා බැලුවොත් එතනින්වත් පටන් ගන්නට පුළුවන් නේද? ඇත්තටම මේක හිල් කූඩයක් හරිද? මේක හොරා කන්න බය නැති රටක් හරිද? හෙට IMF ලැබිලා ආයේ ටික දවසක් කාලා බීලා ජොලි කරලා ඊළඟට ඡන්දෙත් තියලා ඔය හාල් කිලෝ හරි සේරු හරි 20 ගානේ දීලා සමාරක් කියලා හොට ඡන්දෙත් දිනා ගන්නත් පුළුවන් හරිද? ආයේ තව අවුරුදු 5කින් 6කින් ආයේ IMF එක ළඟ හිඟා කන්ට වෙනවා. අමතක කරන්න එපා මේ අවුරුදු 75ට මේ නිදහස ලැබලා 75ට අපි IMF එක ළඟ 16 වතාවක් දන ගහලා තියෙනවා. 16 වතාවක් හිඟමනේ ගිහිල්ලා තියෙනවා. දැන් කොහමද කවුද 17 වෙනි වතාව 18 වෙනි වතාව 19 20 25 වෙනි වතාවටත් IMF එක ළඟ දන ගහන්න යන්නේ වෙන්නේ නැහැ කියලා කාටද පුළුවන් මේ දේශපාලන නඩෙන් කොයි කෙනාටද පුළුවන් අපට සහතිකයක් දෙන්න. එහෙම අහමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. ජාත්‍යන්තර ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාව උද්දමන දර්ශකයේ 13 වෙනි ස්ථානයට පැමිණ තිබෙනවා. මීට පෙර එම දර්ශකයේ ශ්‍රී ලංකාව 3 වෙනි ස්ථානයේද රැඳී සිටියා. එහෙත් මාස ගණනකට පසුවයි ශ්‍රී ලංකාව 13 වෙනි ස්ථානය දක්වා පැමිණ ඇත්තේ. මේ අතර මෙරට ජනවාරි මාස උද්දමනය 153.2ක් පමණ වන බවයි ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. जॉन हॉपकिंस विश्वविद्यालय उद्दमन दर्शके 13 स्थाने दक्वा श्रीलंकाव पहलट पेमिन तिबेनवा पसुगे वसरे एम दर्शके श्रीलंकाव पसुवुने देवन स्थाने ए अनुव मेरट उद्दमने पहलयामत समग इदिरिपत कल नवतम दर्शके 13 स्थानेट श्रीलंकाव पत्व तिबेनवा श्रीलंकावे उद्दमने क्रमिकलेस पहलयामक दक्नट लबेन बवाय जॉन हॉपकिंस विश्वविद्यालय पेनवा देन्ने मे अतर जनहा संख्या लेखन डिपार्टमेंटुवट अनुव पसुगे जनवरी मास उद्दमनय 153.2ක් दक्वा पहत गोस एति बव संधान जनवरी मासे आहार कांडे उद्दमनय 124.2ක් वन अतर आहार नोवन कांडे उद्दमनय 129ක් मेत्र जॉन हॉपकिंस विश्वविद्यालय इदिरिपत्कल दर्शनेट अनुव लोव वैडिम उद्दमने पवतिन्ने सिंबाब्वे राज्य तुलाई मेम दर्शकेट अनुव अडुम उद्दमनयक सहित रटवल लेस नाइजीरियाव कोलंबियाव हा सूडाने पत्व तिबेनवा दैन व्यापारिक पुवत विशेषांगय ලෝක රග්බි කුසලානය මාස්ටර් කාඩ් ආයතනයේ මූලිකත්වෙන් ප්‍රදර්ශනයේ සඳහා පසුගියදා මෙරටට රැගෙන වී තිබුණා. ඒ අනුව LOLC ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් දුෂ්කර පාසල් 37ක සිසුන් සඳහා රග්බි කුසලානය දැකබලා ගැනීමට පසුගියදා අවස්ථාව උදා වුණා. එමෙන්ම රග්බි ක්‍රීඩාව නගා සිටීමට අවශ්‍ය ආධාර ලබා දීමටද LOLC ආයතනය මෙහිදී කටයුතු කර තිබෙනවා. අපේ පාසල් 37කට ආධාර ලබා දුන්නා වගේම අද ඇත්තටම පාසල් 80ක් පමණ මේ අවස්ථාවට පැමිණලා සිටිනවා. ඔක්කොම ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2500ක් පමණ මේ අවස්ථාවට පැමිණලා සිටිනවා. ඒගොල්ලන්ට මම හිතන්නේ සුවිශේෂී අවස්ථාවක් මෙම රන් කුසලානය දැක ගන්න ලැබීම. මම හිතන්නේ ලංකාවට ප්‍රථම වරට මේ වගේ රග්බි කුසලානයක් රැගෙන ආවිලා තියෙන්නේ. ඉතින් ඒක විශේෂයෙන් රගර් වලට ආදරය කරන මෙම ශිෂ්‍යයන්ට තමන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වැඩි දියුණු කරගන්න මම හිතන්නේ මේක හොඳ ප්‍රයෝජනයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අපව බහමුවන්නේ හෙට උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Oh, 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 oh,